समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं साधु 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 धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 इमे च पन भिक्खवे चतुहि आर्यवंशेहि समन्नागतो भिक्खु पुरत्तिमा वेपी दिशाय विहरति सेव अरतिं सहति न तं अरति सहति पश्चिमा चेपी दिशाय विहरति सेव अरतिं सहति न तं अरति सहति उत्तराय चेपी दिशाय विहरति सेव अरतिं सहति न तं अरतिं सहति दक्षिणाय चेपी दिशाय विहरति सेव अरतिं सहति न तं अरति सहति तं किस्सेतु अरति रति सौ हि भिक्खवे धीरो हीति साधु 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 සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමේ අරමුණෙන් පෙළ ගැහිලා ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අය හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීමෙන් තොරව ස්ථීර සැනසීමක් ස්ථීර නිවීමක් ස්ථීර වශයෙන් දුක් නැති කර ගැනීමක් සිද්ධ කරගන්න පුළුවන්කමක් නැති බව සාරාංශකේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ නියත විවරණ ලබා ගත්තයින් පස්සේ විතරක් පෙරුම්දම් පුරපු මහ බෝධිසත්වයන් වහන්සේ ඒ උතුම් පාරමිතා ශක්තියෙන් තුන් ලෝකයේම අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධ කරගත් උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු පාදා කරගත්ත ඒ මහා උත්තමයාණන් වහන්සේලා ඒකන්තම් පරිපූර්ණං ඒකන්තම් පාරිශුද්ධං සංකල්පිතං කියන ආකාරයට මේ ශාසනික බ්‍රහ්මචර්යාවේ පිරිසිදුවම පරිපූර්ණවම හික්මෙන්නට ඕනෑ කියලා කිසිම ආකාරයකින් කෙලෙස් ධර්මයක් තමන්ගේ ජීවිතයට එන්නේ නැතිවෙන්න හිත ආරක්ෂා කරගෙන කටයුතු කරපු ආකාරය එහෙම කටයුතු කරපු කරන අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන එහෙම කටයුතු කරලා සාමාන්‍ය පෘථග්ජන භූමියෙන් අත මිදිලා ආර්ය වංශිකයෙකු බවට පත් වෙච්ච උත්තමයාණන් වහන්සේලා ඒ තත්ත්වයට පත් වෙන්න පත් වුණාට පස්සේ ගෙවන ජීවිතය පිළිබඳව තියනා වූ ඒ ගෙවන ජීවිතය සහ ඒ තත්ත්වයට පත් වෙන්න භාවිතා කරපු ප්‍රතිපදාව පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේකදී මූලිකව මතක් කරන්න ඕන පින්නත් නේ එවැනි මහා උත්තම ස්වභාවයකට පත්වෙච්ච උත්තමයාණන් වහන්සේලාගේ ජීවිතය පිළිබඳව අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපිට හැකි පමණින්. ඒ සිතුවිලි ඒ උතුම් මානසික තත්ත්වයන් පිළිබඳව අනුමාන වශයෙන් දැනගෙන දේශනා කිරීම මේ සිද්ධ කරන්න. ඒක අපි මතක් කරන්න ඕනේ. මොකද එහෙම උත්තම ගණයේ ඒ තරම් වටින ඒ මහා ගාම්භීර හිතාමත්ම නිවිච්ච ඒ උතුමන් වහන්සේලාගේ සිතුවිලි සහ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපිට හැකි පමණින් මේ දේශනා කරන්නේ මතක් කරන්නේ අන් අයගේ යහපත ඇතිවීම සඳහා. මේක මං හිතන්නේ කෙතරම් යෝග්‍යද කියලත් මට හිතාගන්න අමාරුයි. නමුත් ඒකේ අපිට යහපතක් වෙන බව නම්
පැහැදිලිකමක් තියෙනවා. නමුත් මට මේ කියා ගන්න ඕන කරලා තියෙන්නේ ඒ ඔය කියන ප්‍රතිපදාව සහ ඒ සිතුවිලි නැත්නම් ඒ උත්තමයන් වහන්සේලාගේ සිතුවිලි අපිට ස්පර්ශ කරගන්නට අපේ මනසින් අනුමාන වශයෙන් දැන ගැනීම අසීරු කාරණාවක්. මොකද අපි ළඟාවිය යුතු තැනක්. ඉතින් ඒක හින්දා ඒ අසීරුතාවය තියාගෙන තමයි ග්‍රන්ථවල සඳහන් වෙන ආකාරයත් වැටහෙන ආකාරයට මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් මේ පිළිබඳව යම් වැරද්දක් වුණා නම් වැරද්දක් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඒ පිළිබඳ අපි හැම වෙලෙම මහා සංඝරත්නයෙන් සමහා භජනය කරමින් තමයි මේ දේශනාව සිද්ධ කර යුතුව තියෙන්නේ. කොහොම නමුත් කමක් නැහැ, අපි දැනට යම් ප්‍රමාණයක් කතා කරා. මම මතක් කරලා තිබුණා මේ ආර්ය වංශිකයෙකු තුළ තියෙන සන්තෝෂය පිළිබඳව කතා කරනවා කියලා. ආර්ය වංශිකයෙකු තියෙන සන්තෝෂය පිළිබඳව, ඒ කියන්නේ මේ ගිහි ජීවිතයෙන් අතමිදිලා ගිහි ජීවිතයේ නැත්තම් පෘථග්ජන භූමියේ ඉන්න කෙනා සතුටු වෙන්න ගොඩාක් දේවල් කරනවා. ඒවට කියනවා ගේහ නිස්සෘත සෝමනස්සයන් කියලා. ඒවට කියනවා ගිහි ජීවිතයේ ලබන නැත්තම් පංචකාම සම්පත්තියන් පස්කම් සැපයන් හින්දා ලබන්නා වූ යම් සැපයක් තියෙනවා නම් ඒ සැපයට කියනවා ගේහ නිස්සෘත සෝමනස්සය කියලා. ඉතින් මේ සෝමනස්සයන් විඳිමින් තමයි සාමාන්‍ය මනුස්සයා එහි ඇලෙමින් ඉන්නේ. හැම වෙලෙම ඒවයින් තමයි සතුටු වෙන්න බලන්නේ. ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී දේවල් වලින් සතුටු වෙමින් කටයුතු කරන්නා තමයි මේ කෙනා. ඉතින් කොයි කාගෙත් හිත සතුටේ තමයි ඇලෙන්නේ. ඒ හිතේ ස්වභාවය පින්නත්නේ. එතකොට මේ අරියවංශිකයා අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා, ආර්ය මාර්ගයේ වඩන කෙනා, අන්න ඒ ඇත්තොත් බොහෝම සන්තෝෂයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තෝ සන්තෝෂයෙන් කටයුතු කරන්නේ, ඒකට අපි ඊයේ පෙරේදත් මතක් කරා, චීවර සන්තෝෂය, පීණ්ඩපාත සන්තෝෂය, සේනාසන සන්තෝෂය සහ භාවනා රමතා කියන හතරෙන් සමන්නාගතවයි දැන් මේ අපි මාතෘකා කරගත ගාථාවෙත් තියෙන්නේ. කුමන දිසාවේ වාසය කරත් මේ අරියවංශිකයා සතුටෙන් සහ අරතියට තමන්ව මැඩගෙන යන්න නොදී තමන් විසින් අරතිය මැඩගෙන වාසය කරනවා අය කියලා. රති අරති කියන දෙකම ප්‍රහාණය කරමින් වාසය කරනවා කියලා. රතිය කියන්නේ ඇලීම, අරතිය කියන්නේ නොඇලීම. දැන් මොකද මේ ඇලීම නොඇලීම දෙකම අයින් කරගෙන වාසය කරනවා කියලා. ඉතින් එතන අරතිය කියලා කියන්නේ අදි කුසලයන්හි නොඇලීම. රතිය කියන්නේ ඇලීම, අරතිය කියන්නේ අදි කුසලයන්හි නොඇලීම කියන ධර්මතාවය අපේ සිත්වල තියෙනවා. පොඩි දෙයක් භාවනාවෙහි ඇලෙන්නේ නැහැ හිත. සීලයේහි හිත ඇලෙන්නේ නැහැ. සිත ඇලෙන තැන තමයි අපේ හැම වෙලේම වාසභූමිය වෙන්නේ. ඔව්ද නැද්ද? බලන්න දවසේ වැඩිපුර වෙලාවක් මතක් වෙන්නේ. වැඩිපුර අරමුණු වෙන්නේ. වැඩිපුර අපි කතා කරන්නේ. ඒ කාලේට ඇලිලා තියෙන දේවල් ගැනද නැද්ද? වැඩිපුර යන්න හදන්නේ. නේද? දරුවෝ ගැන ඇලිලා තියෙන කාලේට දරුවොත් එක්කම ඉඳ බලනවා. එතකොට ආදරය, ප්‍රේමය වගේ දේවල් වල ඇලිලා තියෙන කාලේට ඒවත් එක්කම ඉඳ බලනවා. ඒවා ගැනම කතා කරනවා. කෙනෙකුට ආදරෙන් ඉන්න කාලේ කොහෙන් හරි ගිහලා මේ මාතෘකාව තමයි දාගන්නේ එතෙන්ට. නේද? දේශපාලනය වගේ දෙයකට ඇවිල්ලා ඉන්න කාලේ කොහෙන් හරි ගිහිල්ලා එතෙන්ටමයි හිත යන්නේ. එහෙම කාලවල ගැන පොඩ්ඩක් ජීවිතේ මතක් කරන්න. මේ තමන්ගේ ජීවිතේ ගත්තොත් එහෙම එක එක කාලවල වල ඒ දේවල් ගැන කතා කරගෙන හිටියා. මේ තාම ආවත් දන්නේ නැහැ භවනාව ගැන කතා කරන කාලයක්. නේද? ආවත් දන්නේ නැහැ. හැම වෙලෙම භවනාව ගැන, හැම වෙලෙම කුසල් වර්ධනය ගැන, හැම වෙලේම නෙකම් මේ ගැන කතා කරන කාලයක් ආවත් දන්නේ. එහෙම කාලෙකුත් එන්න වෙනවා හැමනම්. නේද? අන්න ඒක තමයි කියන්නේ අදි කුසලයන්හි නොඇලීම කියන එක යට වෙලා කුසලයන්හි ඇලීම. හරිද? කුසලයන්හි ඇලීම ඇති කරගන්න ඕනේ. ඊළඟට අකුසලයන්හි ඇලීම ප්‍රහාණය කරගන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට තමයි අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ධීර තැනැත්තා කියලා සඳහන් කරන්නේ, ධීරයා කියලා සඳහන් කරන්නේ. මේ වීර පුද්ගලයා අරතියට තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. ඒ වගේම
අකුසලයන් අකුසලයන්ගේ ඇලෙන කියන රතියට තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. ආන්ගේ මොන දිසාවේ හිටියත් එතනත්තා එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම ඒ උත්තමයා එහෙම වෙන්නේ නැත්තේ? එයා විසින් රති අරති දෙකම මැඩ ගන්නවා කියන එකයි. ඉතින් මේක කොහොමද කරන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරගන්න ඕනේ. අපි කවුරුත් සන්තෝෂයෙන් ඉන්න සූදානම් වෙලා ඉන්න අය. අපි හැම යෝගෙම හිත ඇලෙන්නේ සතුටෙහි. එතකොට මම මේ අත්තන්ගෙන් අහනවා, මේ පංචකාම සම්පත්තිය හින්දා සීලය ආදිය පළුදු වෙනවද නැද්ද? සිල් පළුදු වෙනවද නැද්ද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, ඇතිපදං, මේ බොරු හැම කියන්න වෙන්නේ පංචකාම සම්පත්තිය නිසා වෙයි. එතකොට සිල් පළුදු වෙනවා අපේ අතින්. කාමයේ වර්ධව හැසිරීම වෙන්නේ පංචකාම සම්පත්තිය නිසා වෙයි. හොරකම් වෙන්නේ ආසාවන් හින්දා නේද? එහෙනම් අපේ හිත පංචකාම සම්පත්තියේ ලොල්භාවය තියෙනකොට මොකද වෙන්නේ? සීලය කඩන්ඩ අපේ හිත පුළුවන් තරම් නැඹුරු වෙනවා. සීලය කඩලා සතුට වෙනවද නැද්ද ඊට පස්සේ? සීලය කැඩීමෙන් සතුට වෙනවා. ඒක පෘථග්ජන ස්වභාවයක්. ඇයි? හොරකමක් කරලා හොර බඩුව දකිද්දී සතුටුද නැද්ද? නේද? කාමයේ වර්ධව හැසිරෙන්නේ සතුට වෙන්නද නැද්ද? බොරු කියලා අනුන්ව රවට්ටපුවම සතුටුද නැද්ද? කේලම් කියලා බිඳවපුවම සතුටුද නැද්ද? සතුට වෙන්න ඒවා කරන්නේ. හැබැයි ඒ සතුට තියෙන්නේ මාත්‍รีย වේලාවකයි. එතකොට හිත ඇලිලා තියෙන තැන්වලට හිත අරගෙන ගිහිලා ඒකෙම යෙදෙන මේ හිත ඒවා ලබා ගන්නයි මේ බුරු කියන්නේ, කේලම් කියන්නේ, පරස වචන කියනවා නෙවෙයි කියවෙනවා. ඉතින් අන්න ඒ ස්වභාවයේ තියෙන අපේ මේ సంతානය පින්වත්නි, මම අහන මේ අයගෙන් යම් කාලයක් අකණ්ඩව සිල් රැකොත්, සීලයේ ගුණ දැනගෙන අකණ්ඩව සිල් රැක්කොත් මොකද වෙන්නේ? අර පිරිසිදුව වාසය කිරීම නිසා පීඩිත කෙලෙස් ධර්මයන් වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදුන්න නිසා අපේ හිත ඒවයින් චුට්ට චුට්ට ඈත් වෙලා අර සීලාදී ගුණධර්ම ආරක්ෂා කරපු හින්දා අපේ හිතෙන් සතුටක් උපදින්න පටන් ගන්නවා. මං කොච්චර පිරිසිදු හිටියද, මං කොච්චර කාටවක්වත් කරදරයක් කරන්න නැතුව හිටියද, මං කොච්චර සංවරව වාසය කරාද කියලා මේ චිත්තසංතානය අපේ පින්නත්නි චිත්තසංතානයෙන් සතුටක් උපදිනවා. නිකලෙස් වූ සතුටක්. ඒක නෙක්කම්ම සහගත සෝමනස්සයක්. හරිද? ඇයි? අතහැරීමක් හින්දයි. ප්‍රාණඝාත කළ යුතු තැන් අතහැරියා. අදත්තාදාන කළ යුතු හොරබඩු අතහැරියා තමන්ගේ හිතෙන්. කාමයේ වර්ධවය හැසිරිය යුතු තැන් සහ ඒ අවස්ථා මගහැරියා, ඒවා හිතෙන් අතහැරියා. බොරු කියලා කටයුතු කරපු කෙනා බොරු කියන්නේ නැතුව සත්‍යවාදීවම කතා කරලා ඒ බොරු ලෝභයෙන් හෝ දේශයෙන් හෝ බොරු කියන්නේ, මෝහයෙන් හෝ. ඒකට ඒවා අතහැරලා දැම්මා. ආන්ගේ අතහැරීම නිසාවෙන් ඇති වෙන මහා සතුටක් තියෙනවා. ආන්ගේ සතුට වින්දොත් අපේ පින්නත් මොකද වෙන්නේ? සිත එහි ඇලෙනවා. ඇලෙන්න පටන් ගන්නවා. හරිද? හිත ඒක ඇලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දන්නවා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ වෙන්නේ කලින් සිල් කඩන්ඩ කියලා බල කරපු මේ හිත දැන් සිල් රකින්ඩ කියලා බල කරන්න පටන් ගන්නවා. කලින් සිල් කඩන්ඩ කියලා බල කරපු මේ සිත දැන් සිල් කඩන්ඩ දෙන්නේ නැත්තේ. කලින් සිල් කඩන්ඩ බල කරේ මේ සිතමයි, දැන් සිල් රකින්ඩ දෙන්නේ නැත්තේ මේ සිතමයි. එහෙනම් පංචකාම සම්පත්තියෙන් එහාට ගිය සතුටක් තියෙනවා කියලා තේරෙනවද නේද? අපි මේ විඳින වැරදි කර කර විඳින සැපයට එහා ගිය දැන් සිල් කැඩීමෙන් සතුට ඇති වෙන්නේ කඩන වෙලාවෙ විතරයි. කාමයේ වර්ධව හැසිරෙන කෙනාට කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙන වෙලාවේ සතුට තියෙනවා. ඊට පස්සේ සතුටුද? ඊට පස්සේ තියෙන්නේ මහා පශ්චාත්තාපයක්, දුකක්, එපා වීමක්, කලකිරීමක්, තමන් ගැනම එපා වෙන ස්වභාවයක්. මොකද්ද මම මේ කරේ කියලා. නමුත් අර වගේ සිල් රැකීමෙන් උපදනා වූ සතුට තියෙනවා නම් ආන්ගේ සතුට මේ සිත ප්‍රමෝදයට පත් කරනවා පින්වත්නි. එක දිගට මේ සිතේ විශාල සතුටක්, විශාල
යහපතක් විශාල ප්‍රමෝදයක් විශාල ප්‍රීතියක් ජනිත කරනවා. අන්න ඒ වගේ ඔය ඔන්න ඔය ටික දැනගෙන අපේ පින්වත්නි ඒ ඒ සතුට ඇත්තටම ඔය සීල් කැඩීමෙන් ඇති වෙන සතුටට වඩා ගොඩාක් ප්‍රබලද නැද්ද? හිතේ අවික්ෂේප භාවයේ හින්දා වික්ෂේප භාවයේ හින්දා හිත විසිරිච්ච හින්දා ඇතිවන්නා වූ නොයේකුත් නොයේකුත් අරමුණු වල කාම අරමුණු වල හිත විසිරීම හින්දා ඇතිවන්නා වූ යම් කිසි පීඩිත තත්වයක් තියෙනවද? එහෙම තැන් තැන් වල විසිරි විසිරි ගන්නා වූ සතුටක් හෝ තියෙනවද? සිත එක්තැන් කිරීමෙන් ඊට වැඩිය විශාල සතුටක් උපදවා ගන්න පුළුවන්. සමාධියකින් උපදනා වූ සතුට ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී ආදි වශයෙන් ඒ උපදනා වූ ප්‍රීතිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍ය ලෝක සැපයට වඩා වැඩි සැපයක් කියලයි. මේ අත දන්නවනේ එක මොහොතක අපි දන්නවා සමහර වෙලාවට මේ ලෝකයේ යම් යම් සුබ දේවල් යම් යම් හොඳ දේවල් වගේ අපිට ලැබෙන ජයග්‍රහණවලදී මේ මුළු කය පුරාවට පැතිර ගිය ප්‍රීතියක් අත්විඳලා නැද්ද? පස්වන ප්‍රීතිය කියන්නේ නේද? එතකොට අන්න ඊට වඩා වැඩි ප්‍රීතියක් ඒ පස්වන ප්‍රීතිය නිකන් විදුලි කොටන වගේ ඇවිල්ලා නැති වෙලා ගියා. පොඩි දෙයකින් නැති වෙලා ගියා. මුළු ඇඟ පුරාවටම දැනිලා උඩින් උඩින් යනවා වගේ දැනිලා නැති වෙලා ගියා. ඒ වගේ අපිට ඒ වගේ අවස්ථා මතක ඇති. අන්න ඒ වගේ ප්‍රීතියක් එක දිගට තමන්ගේ සිතෙන් නැగి 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 යන ස්වභාවයකට පත් වුණා. හිතන්න අන්න සමාධියකින් ධ්‍යාන මට්ටමකදී ලබන්නා වූ ප්‍රීතිය. හරිද? අපි මේ එක එක කරලා අනුන්ගේ මත රඳා පැවතිලා නේද සොච්චමක් වගේ පුංචි ප්‍රීතියක් ලබනවා අපි නැත්නම් මේ පංචකාම සම්පත්තියෙන්. ඒක එතනම හරියට දෝංකාරයක් වගේ බිම ගහපු රබර් බෝලයක් වගේ අනිත් පැත්තට දුක උපද්දවනවා. එහෙම දුක උපද්දවන්නේ නැති තමන්ගේ හිත ඇතුළෙන්ම නැగిලා එන දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන වතුර වගේ එක දිගට හිත ප්‍රමෝදයටපත් වෙලා මහා ප්‍රීතියක් භුක්ති විඳින ඇතුළාන්තයෙන් ඉඳ තිනවනා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් හින්දා සතුට වෙන්නේ මොකද්ද? සිත. මේ සතුට වෙන්නේ සිත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් හින්දා සතුට වෙන සතුට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් නැති වෙනකොට නැති වෙනවා. නමුත් මේ සතුට එහෙම නැති වෙන එක මේක වෙන දේවල් මත රඳා පවතින එකක් නෙවෙයි. ඉතින් අන්න ඒ වැනි වූ සතුටකින් තමයි අරිය වංශිකයා නිබඳව ජීවත් වෙන්නේ. හැම වෙලෙම සතුටෙන් ඉන්න කෙනෙක්. හරිද? බාහිර ලෝකේ යාට අදාළ නැහැ. බාහිර ලෝකෙට යුතුයකම් කරනවා. බාහිර ලෝකෙට හැම වැඩක්ම සිද්ධ කරලා දෙනවා. Tamanට කළ හැකි හැම උදව්වක්ම කරනවා. නමුත් බාහිර ලෝකයට අදාළ නැහැ. ඇතුළෙන් උපදින උල්පතක් තියෙනවා නම් සතුට උල්පතක් තියෙනවා නම් බාහිර දේවල් වල අවශ්‍යතාවය මොකටද? තේරෙනව නේද මං කියන එක? ඉතින් අන්න ඒ වගේ ජීවිතයක් ගෙවන්නේ. එහෙනම් හැම වෙලේම සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක් ඇයි අරතියට මැඩගෙන යන්න දෙන්නේ නැහැ? රතියට තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. කුමන අරතියටද? අදිමාත්‍รีย කුසලයන් වල හිත නොඇලෙන්නවා වූ කියන අරතියට යට වෙන්න දෙන්නේ නැහැ. හරිද? සටනක යෙදිලා ඉන්න කෙනෙක් කිසිම සතුරෙකුට ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව දක්ෂව සටන් කරන්නේ යම්සේද? ආන් ඒ වගේ මේ අරිය වංශ ප්‍රතිපදාවේ ඉන්න ඒ මහා උත්තමයා නිබඳව නිරතුරුව අකුසලයන්හි ඇලීම යට කරගන්නවා, කුසලයන්හි නොඇලීම යට කරගන්නවා. අකුසලයන්හි ඇලීම යට කරගන්නවා, කුසලයන්හි නොඇලීම යට කරගෙන තමන්ගේ හිත නිවන දක්වා ආරමුණු කරගෙන වාසය කරනවා. ඉතින් මෙන්න මේක කරද්දී වැඩියෙන්ම ඇලෙන දේවල් එන්නේ අපි ඊයේ පෙරේදා දවස් කීපෙම සාකච්ඡා කරා අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රාදීන් ඔය ඔක්කොම අතහැරලා දාලා ගිය මේ ප්‍රෞජ්ජා භූමියට පත් වෙච්ච ආර්ය වංශ ප්‍රතිපදාවේ යෙදෙන උත්තමයාණන් වහන්සේලාට වැඩියෙන්ම බාධා වෙන්නේ අනිත් ඔක්කොම අතහැරලා දැම්මට සිව්පස්සේ අතහරින්න බෑ ජීවත් වෙන්න ඒ හතර ඕන හින්දා කියලා මම පැහැදිලි කරා. ආන්ගේ සිව්පස්සේ පාවිච්චි කරද්දි පින්නත්නේ සිව්පස්සේ Tamanට අවශ්‍ය දේවල් පාවිච්චි කරද්දිත් ඒවා හින්දා සතුටු වෙමින් කටයුතු කරනවා. කොහොමද ඒවා හින්දා සතුටු වෙන්නේ කියලා බලන්න ඕනේ.
අපි දැන් සිව්පසේට අදාළව ගිහියත් අන්ට මොනවද තියෙන්නේ? අපිට පිණ්ඩපාත වෙනකොට මේ කට්ටියට ආහාර. අපිට සිවුරු වෙනකොට මේ කට්ටියට ඇඳුම්. අපිට සේනාසන වෙනකොට මේ කට්ටියට කෙවල් දරවල. අපිට ගිලම්පස වෙනකොට මේ කට්ටියට බෙහෙත් හේත්. එතකොට මේ ඇත්තොත් අපි නිකන් සේනාසන කියලා ගමුකෝ. එකක් ගමුකෝ මම ඔක්කොම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම කොයි තාම කෙටියෙන් මම මේ කාරණා ටික මතක් කරන්නේ. අපේ ජීවිතවල මේ ඇත්තන්ගේ ජීවිතවල ගෙවල් හින්දා සතුට වෙනවද නැද්ද? ගේ හදලා ගේ පාට ගාලා ගේ ලස්සන කරලා මල් තියලා මල් පෝච්චි තියලා එක එක ඒවා කරලා සතුටක් ලබනවද නැද්ද? ඔව්. ඒ සතුට හොඳයිද නැද්ද? හොඳයි. හැබැයි පොඩ්ඩ එහෙම වුණොත් මොකද? ගේ හොඳට ලස්සන කරගන්නවා ලස්සන ගේකින් තමයි සතුට වෙන්න පුළුවන් කියලා. අන්තිමට ගේ නම් ලස්සනට තියෙනවා. රත් කරගෙන ඉන්නවද නැද්ද වෙන වෙන ප්‍රශ්න හින්දා. ගෙට විතරව ගෙට පුළුවන්කමක් නැහැ පින්වත්නි අපේ සතුට ස්ථීරවම සකස් කරන්න. නේද? එහෙම නේද? නමුත් මේ බලන්න මේ අරිය වංශිකයා සතුට වෙන්නේ එහෙම නෙවෙයි. මං ඉස්සලකවා. ඒක ඕකට කියනවා ගේහ නිස්සිත නැත්නම් පංචකාම සම්පත්තියෙන් ලබන්නා වූ සතුට කියලා. අරිය වංශිකයාත් සේනාසනයේ හින්දා සතුට වෙනවා. ඒ සතුට වෙන්නේ නෙක්ඛම්ම නිස්සිතවයි. මේක අතහැරලායි සතුට වෙන්නේ පින්වත්නි. චීවරය අතහැරලායි පාවිච්චි කරන්නේ. ඒක අතහැරලායි සතුට වෙන්නේ. මේ ඇත්තෝ ඇඳුම් හින්දා මේ ඇත්තටත් ඒක අතහැරලා සතුට වෙන්න පුළුවන්. අතහරිනවා කියන්නේ පාවිච්චි කරන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. හරි, මේ කියන්නේ තමන්ගේ සිතෙහි ඒක නොඇලීම. මොකද්ද? ඇලීමට ඉඩ දෙන්නේ නැහැ. හරිද? එතකොට නොඇලීමට නේද? කුසලයේ නොඇලීමට ඉඩ දෙන්නේ නැහැ. කුසලයේ ඇලෙන්න කටයුතු කරන අකුසලයේ අධිකුසලයන්ගේ නොඇලීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩ දෙන්නේ නැතුව පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි අඳින ඇඳුම ඇඳලා ඒක හැඩතල බලලා ඒකින් තමන් ලස්සනයි කියලා මාන්නයක් ඇති කරගෙන ලෝභයෙන් කටයුතු කරනවා නම් අකුසලයන්ගේ ඇලිලාද නැද්ද? ඇලිලා. ඇඳුම මොකටද කියලා දන්නේ නැතුව කටයුතු කරනවා නම්. ඉතින් ඒකින් ද අපි මේ පිළිබඳ බොහෝ දේවල් සාකච්ඡා කරා. නමුත් මේ ක්‍රමවේදය ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. කොහොමද මේ පැවිද්දා නැත්නම් කොහොමද අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා කොයි විදිහටද මේ සිව්පසයෙන් සතුට වෙන්නේ කියලා. පළවෙනි එක පින්වත්නි, විතක්ක සන්තෝෂය. අපි සේනාසන සන්තෝෂ මං කියන්නේ හතරෙම සතුට වෙනවා කියලා. පළවෙනි එක තමයි විතක්ක සන්තෝෂය. මොකද අපිත් ගයක් ගැන කල්පනා කරනවා. විතක්ක කියන්නේ අපි කල්පනාවට ගන්නවා. අපි විතර්ක පහළ කරගන්නවා. නැවත නැවත මෙනෙහි කරනවා. හරිද? ගයක් ගැන, ආහාර ගැන, ඇඳුම් ගැන කල්පනා කරද්දී සාමාන්‍ය මනුස්සයා කල්පනා කරන්නේ මට මේ වගේ ඇඳුමක් තිබ්බනම් හොඳයි, මට මේ වගේ තිබ්බනම් හොඳයි, මට මේ වගේ තිබ්බනම් හොඳයි. එතකොට මට මේකෙන් ලොකු වෙලා ඉන්න පුළුවන්, මට මේකෙන් ලස්සනට ඇඳගෙන යන්න පුළුවන්, අනිත් අයගේ අවධානය ගන්න පුළුවන්, මට මෙහෙම වෙන්න පුළුවන් කියලා පීඩා සහිතවම, කනස්සලු සහිතවම, අපේක්ෂා සහිතවම, තණ්හාවෙන්ම කල්පනා කරනවද නැද්ද? භික්ෂුන් වහන්සේ එහෙම නෙවෙයි අපේ පින්වත්නි. සේනාසනය ගැන කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ මට මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කිරීම සඳහා රැඳෙන්න තැනක් නැත්නම් අන් අයට පින් සිද්ධ කරගන්න මගේ මේ කුසල ජීවිතය, මම මේ කුසල පරිපූර්ණ කරගන්න ජීවිතය, මගේ මේ බ්‍රහ්මචාරී ජීවිතය ගෙවන්න මට යම් තැනක් පූජා කරලා අනේ කෙනෙකුට පිනක් කරගන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට මට ලැබෙන තැනක ඉන්න පුළුවන් මම ලැබෙන විදිහට මෙතන ඉන්නවා. ආන් ඒ විදිහට මේ කලින්ම ඇති කරගන්න විතර්කය ලෝභ, දේශ, මෝහ වලින් තොර. මහා සංඝ රත්නයාගෙන් හෝ නැත්නම් වෙනත් සංඝ ගණයාගෙන් හෝ එහෙම නැත්නම් වෙනත් දායක කාරකාදීන්ගෙන් හෝ තමාටම ලද දෙයකින් හෝ කොයි විදිහකින් හෝ මේ සෙනසුණක් ගැන කල්පනා කරන්නේ මේක මාලිගාවක් වගේ හදාගෙන මේක මෙන්න මේ වගේ අන් අයට පේන්න ලෝභ දේශ මොහ ඇති කරගෙන කටයුතු කරන්නට කියන අදහසින් නෙවෙයි. සාසනික බ්‍රහ්මචාරියාව නිවැරදිව ගෙවන්න, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, සීත උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න, විසගෝර සර්පයන්ගෙන් ආදී ආරක්ෂා වෙන්න, මට මේ වගේ වනසෙනසුනක නැත්තම් මේ වගේ නිශ්චල තැනක හැම වෙලෙම ඒක මේ ශුන්‍යාගාරයක් වෙන විදිහට, හැම වෙලෙම ශුන්‍යාගාරයක් වෙන විදිහට නිදහස් ඉතා නිදහස්ව ජීවිතයක් ගත කරන්න කියලා නිකෙලෙස්වම
ලෝභ දේශ මොහ නැතුවම කල්පනා කරනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයා ගියක් ගැන කල්පනා කර කිරීමෙන් එයාට ඇති වෙන්නේ රාග දේශ මොහ. මේ උත්තමයේ අතීතයේ වැඩ වාසය කරපු වික්ෂුන් වහන්සේලා මේ වගේ තැන්වල රැඳුණාය, මේ වගේ තැන්වල රැඳිලා කෙලෙස් දුරු කරාය කියලා ආන් එහෙම කල්පනා කරන්නේ මට මේ මැස්සන්ගේ කරදරේ, මදුරුවන්ගේ කරදරේ, සර්පයින්ගේ කරදරේ, විසගෝර ලොකු සත්තුන්ගෙන් තියෙන කරදර ආදී වශයෙන් මේ වාගෙන් අත මිදුනොත් මට මගේ යහපත උදා කරගන්න පුළුවන්, මට නිවන් දකින්න පුළුවන් නේද? ආන් එහෙම කල්පනා කරනකොට සන්තෝෂයක්ද උපදින්නේ නැද? ඒක පංචකාම සම්පත්තියෙන් උපදින සන්තෝෂයක්ද නැත්නම් නෙක්ඛම් හැඟීමෙන් උපදින සන්තෝෂයක්ද? ඒක නෙක්ඛම්යෙන් උපදිනා වූ සන්තෝෂයක්. එහෙනම් විතක්ක සන්තෝෂෝ කියන තැන අරිය වංශිකයා සතුටු වෙනවා පින්වත්නි. මං කියන්නේ මේ ලෝකයේ අපි අපේ මානසික තත්ත්වය තියාගෙන, අපි අපේ මානසිකත්වය තියාගෙන ඒ මානසිකත්වය තුළ ඉඳගෙන මේ ලෝකයේ විඳිනවා. අපිට ගෝචර වෙන්නේ නැති, අපිට අහු වෙන්නේ නැති ඒ දේවල්ම භාවිතා කරන. දැන් ඉන්න තැන ගැන නෙවෙයි කියන්නේ. ඉන්න තැන ගැනම උසස් ආකාරයෙන් ඉන්න තැන ගැන තමන්ට පීඩනයක්, අනාගත පීඩනයක් ඇති නොවන විදිහට ඒ ගැන වෙනත් මෙනෙහි කරන ක්‍රමවේදයක් තියෙනවා මේ ලෝකේ. ඒ ඉන්න තැන හින්දා කවදාක්වත් දුකක් ඇති නොවන ආකාරයේ මෙනෙහි කිරීමක් වෙන. ඒ කියන්නේ උසස් චින්තකයෝ ඒ රහසේ රහසේ මේ ලෝකයේ විඳිනවා පින්වත්නි. ලෝක රසයේ විඳිනවා. ලෝක රසයේ විඳගන්න බෑ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පීඩාවට පත්වෙච්ච අය පීඩාවටමයි පත් වෙන්නේ. ඒ අය ලෝකය අන්ධකාරයේ ස්පර්ශ කරන්නේ. හරි, තමන්ගේ ලෝභය, දේශය, මෝහයේ හින්දා අර සුවදායක මේ ජීවිතේ මේ සිසිල් පොළවේ සිසිල්ව ඉන්න බෑ, පොළොව රත් වෙලා වාගේ. සිසිල් සුළඟේ සිසිල්ව ඉන්න බෑ, හුළඟ රත් වෙලා වාගේ. තමන්ගේ අතුලාන්ත රත් වීම ඉතාමත්ම පීඩාකාරී. ඒ මොකද ඉන්න තැනට පවා, ඇඳුමට පවා, ආහාරයට පවා ගිජු වෙලා තියෙන ස්වභාවය. එකද ඒවා ඒ භාවිතා කරන දේහින් දම මහා සතුටක් විඳින උත්තමයෝ මේ ලෝකෙ ඉන්නවා. ඉතින් ඒකයි අපි මහා සංඝරත්නය කිරීම මහා ගෞරවයකින් කටයුතු කරන්නේ. ඊළඟට පින්වත්නි, මේ සේනාසනයක් හෝ පිණ්ඩපාතය හෝ හරිද චීවරයක් හෝ හොයාගෙන යනවා. අන්න ඒක ඒ හොයාගෙන යෑමේදී ඒකට කියනවා ගමන සන්තෝෂය කියලා. ගමන සන්තෝෂය කියලා කියන්නේ මේ හැම පියවරක්ම කමඨහන් ශීර්ෂයෙන්ම යනවා. වෙන ඇත්තෝ අපේ සාමාන්‍ය ඇත්තෝ ගෙයක් හොයාගන්න යනකොට, කුලියට හරි ඉන්න තැනක් හොයාගන්න යනකොට ඒව ගැන කල්පනා කරනවා, ඒව ගැන නේද කෙලෙස් සහිතව මේවා මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා රණ්ඩු අල්ලනවා එක එක ඒවා. හරිද? මේ උත්තමයෝ එහෙම නෙවෙයි. එක්කෝ මෛත්‍රී සහගත සිතුවිල්ල ප්‍රබල කරගෙන, එක්කෝ අසුභ සංඥාව ප්‍රබල කරගෙන පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ අසුභ සංඥාවෙන් වඩිනවා. අසුභ සංඥාවෙන් වඩින ස්වාමීන් වහන්සේ අඩුම තරමින් තමන්ගේ පාත්‍රාවට දානි ටිකක් වැටෙන අත, හරි අත විතරයි පේන්නේ කියලා හිතන්නකෝ. බිම බලාගෙන සංවරව යන භික්ෂුන් වහන්සේට අත විතරයි පේන්නේ. මේක සුකොමල අතක්ද කියලවක්වත් විනිශ්චය කරන්න යන්නේ නෑ. කමටහන් සීර්සේම මේ මස් කෑල්ලක්, මේ ලේගුලියක්, මේ ඇටසැකිල්ලක් ආන් ඉදිරියට කමටහන් සීර්සේම මේ සේනාසන හෝ තමන්ගේ සිව්පසය සොයාගන්ඩ කරන ගමනය කමටහන් සීර්සේම සිද්ධ කරන පින්නත්න. ඒක කෙලෙස් උපදවන්ට දෙන්නේ නෑ. ඒකින්ද ඒ හැම ගමනකදිම, හැම ගමනමකදිම නෙක්කම්ම වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අව්‍යාපාද වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අවික්කේප වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අනිත්‍ය වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අනාත්ම වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. එහෙමද කමඨහන් සීර්සෙන් වැඩම කරන නිසා. ඉතින් බලන්න සතුටෙන්ම ජීවත් වෙන විදිහ අරිය වංශ ප්‍රතිපදාවේ රැඳෙන අරිය වංශිකයා සතුටෙන්ම ජීවත් වෙන්න භාවිතා කරන විදිය පින්නත්නි. ඊළඟට පරියේෂණ සන්තෝෂය. මේ ගමන සීර්සෙන් යනවා වගේම මේ සෙනසුනක් හොයන්න යද්දී ඒ පිළිබඳව කතා කරද්දී ඒ කටයුතු කරන්නේම
පාපයට ලැජ්ජාව තියෙන පිරිස් එක්ක, පාපයට බය තියෙන පිරිස් එක්ක, ඒ වගේ අයත් එක්කයි. ඇයි ඒ මේවා ඉතාමත්ම විනයානුකූලව ඉතාමත්ම ධර්මානුකූලව කුහුණා ලපනා ආදියට අහුවෙන්නේ නැතිවෙන්න යන්තමින් හෝ පුංචි පාපී සිතුවිල්ලක්වත් එන්නේ නැතිවෙන්න, වෙන කෙනෙක්ව රවට්ටන්නේ නැතිවෙන්න, ලාභයෙන් ලාභය උපයන්නේ නැතිවෙන්න, ඉතාමත්ම පිරිසිදුම සිතකින් මම මේ සේනාසනේ ලබා ගන්න ඕනේ. මට පැටලෙන ඒවා වෙන්න බෑ. මේ සේනාසනේ මං වාඩි වුණාම, මේ සේනාසනයට මම ගිහිල්ලා ඇතුල් වෙලා ඉන්නකොට මට මගේ හිතට පැටලෙන දේවල්, මං කපටිකම් කරා, මං කුහකකම් කරා, මම එක එක ආකාරයේ නිමිති කතා කිව්වා, එහෙම කියලා මම මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට නොගැලපෙන විදිහේ කටයුතු කරා කියලා පසු තැවිලි එන්නේ නැතිවෙන්න, ඉතාම පිරිසිදුව මේ සේනාසනය හරියට පිණ්ඩපාතය ගැන කියනවා නම් කොහොමද සඳහන් කරලා තියෙන්නේ මේ ලස්සන ජීවිතේ නේද? කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න හාත්පසින් ආරක්ෂා කරගෙන මීමැස්සෙක් මලෙන් රොන් ගන්නවා වගේ පිණ්ඩපාත කරන භික්ෂුවගේ පිණ්ඩපාතය. මීමැස්සා මලෙන් රොන් ගන්නකොට මීමැස්සට ඕන කරන දේත් ගන්නවද නැද්ද? ගන්නවා. ඒ වගේම මලට පොඩි හරි හානියක් වෙනවද? නෑ. මලට සේවයක් වෙනවද නැද්ද? පරාගණය වෙනවා නේද? ඉතින් රිදීමක් නැතුව, තැලීමක් නැතුව තමන්ට අවශ්‍ය දේ උකහා ගන්න පිණ්ඩපාත කරන භික්ෂුව දන්නවා. ඒ වගේ ඒ භික්ෂුන් වහන්සේගේ ඇතුළත, ඒ භික්ෂුන් වහන්සේගේ ජීවිතයට ලබා ගන්න දේ පින්වත්නේ මාත්‍รีย අපිරිසිදුවක් නැතුව තමන්ගේ හිතේ ගස්ඨණයක් ඇති වෙන්නේ නැති වෙන්න, ගැටීමක් ඇති වෙන්නේ නැති වෙන්න, මම මේ වගේ කරා මේ වගේ කරා කියලා. මොකද මොනම ලාභය ලැබුවටත් වැඩිය හිතේ පිරිසුදු භාවයයි භික්ෂුන් වහන්සේ නමකට වටින්නේ. සමාධිය අපේක්ෂා කරන, ප්‍රඥාව අපේක්ෂා කරන අරිය වංශිකයා මොන ලාභයෙන්වත් සතුටු වෙන්න බෑ. ඒ මොකද ඒ හිතේන ආදීනවේ හොඳටම දන්න හින්දා. ඒකින්දා වසමිශ්‍ර දෙයක් පාවිච්චි කරන්න ගන්නවා වාගේ, හරියට වතුර මේ ඇත්ත පාවිච්චි කරන වතුර භයානකද නැද්ද? ගින්දර පාවිච්චි කරන ගින්දර භයානකද නැද්ද? එහෙනම් වරද්ද ගත්තොත් ඔක්කොම ඉවරයි. ඒ වගේ මේ පාවිච්චි කරන දේ තුල තමන්ගේ හිතට පසුව ගැටීමක් එන්නේ නැති වෙන්න, සමාධියට බාධාවක් වෙන්නේ නැති වෙන්න කිසියම් ආකාරයකින් කිසිම තැනක මාත්‍รีย විනය විරෝධී දෙයක්, ධර්ම විරෝධී දෙයක් සිද්ධ නොවි කටයුතු කරන්න මේ පරිේශණය කරන භික්ෂුව සූදානම් වෙනවා. ඉතින් ඒකට කියනවා පරිේශන සන්තෝෂය කියලා. අපේ අතොත් රස්සාවල් එහෙම හොයද්දි එහෙම දන්න නේද? හම්බ කරද්දි එහෙම දන්න. තේරෙනව නේද? අපිට මේවා ජීවිතයට එකතු කරගන්න බැයිද? හා පිරිසිදුවම ධර්මයෙන්ම හරි හම්බ කරගෙන ජීවත් වෙන අය නැද්ද? ඉන්නව නේද? යම් හේකින් මෙවැනි අදහස් අපේ සමාජයට ඇති වුණොත් හැම කෙනෙකුටම මම මෙන්න මේ වගේ ජීවත් වෙන්න ඕනේ කියලා. මේ රට ගැන කවර කතාවක්ද එහෙමනම් දිනුව කියන එක නේද? ඉතින් ඒකින්ද භික්ෂුන් වහන්සේව අපි හැම වෙලෙම මුදුමල් කඩක් වගේ ඉහලින් තියාගත යුතු වෙන්නේ ඒකයි. උන්වහන්සේලාගේ ජීවිත ඔන්න ඔය වගේ ඊටාම ගැඹුරෙන්ම සතුටෙන් ජීවත් වෙන පිරිසක් තමයි අරියවංශ ප්‍රතිපදාවේ රැඳෙන පිරිස. ඊළඟට පටිලාභ සන්තෝෂෝ, ලැබෙන සෙනසුණක් තියෙනවද, ලැබෙන පිණ්ඩපාතයක් තියෙනවද? ඇතුලාන්තයෙන්ම පින්වත්නි මේ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා මේකේ උස් පහත් බවක් හිතන්නේ නැහැ. මේක උසස්ය, මේක පහත්ය, මේවා බාල දේවල්ය, මේවා වටින දේවල්ය කියලා එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැතුව ලැබිච්ච දේ ඉතා සතුටින් බාර ගන්නවා. අවශ්‍යතාවයට විතරයි. මොකක්ද අවශ්‍යතාවය? සීතස්ස පටිගතාය, උන්නස්ස පටිගතාය, ඩාන්ස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිගතාය, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සර්පයෙන්ගෙන් ආදී නේ දෂ්ට කරන සත්තුන්ගෙන් බේරෙන්න මේක පාවිච්චි කරන්න ඕනේ. මේක මම පාවිච්චි කරන්නේ එකට අවුවෙන්, වැස්සෙන්, සීතෙන්, ඌස්තෙන් ආදියෙන් ප්‍රවේසම් වෙන්නයි මට මේ සේනාසනය ඕන වෙන්නේ.
අන්න ඒ විදිහට ඒ අවශ්‍යතාවය විතරයි මේකේ උස් පහත් බවක් මේවා අහවල් ක්‍රමයට හදපු ඒවා මේවා මේ විදිහට වෙන්න ඕනේ ඒවා මේවා මෙහෙමයි මේවා උසස් වෙනසුන් මේවා පහත් වෙනසුන් ඒ වගේ කිසියම්ම කිසිම ආකාරයක සිතුවිලි උපදවා ගන්නෙ නැහැ. ඉතින් ඒ විදිහට උපදවා ගන්න නැතුව ලැබිච්ච සෙනසුනෙන් මධ්‍යස්ථව ඉතාම සතුටු වෙමින් ජීවත් වෙනවා. හරිද? කොහොමද වෙනස? මොකද කියන්නේ? නේද? ඒ මොකද මේ මේ ලෝකය භාවිතා කරන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ ඒකයි කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ ලෝකේ භාවිතා කරන මේ භික්ෂුන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධීරයෙක් කියලා. අරති රති සහෝහි භික්කවේ දීරෝහි අරති රති සහෝහි භික්කවේ දීරෝ මේ අරතියත් රතියත් නැති කරමින් යට කරමින් කටයුතු කරන භික්ෂුව වීරයෙක් ධීරයෙක් කියලා. ඒ මොකද ඒක ලේසියකට කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන් පින්නත් මහා ලොකු දේවල් කරන්න පුළුවන්. නමුත් තමන්ගේ හිත පාලනය කරගෙන මේ විදිහට ලෝකයට නොඇලී ලෝකයේ කිසිවකට නොඇලී හාත්පසින්ම ආරක්ෂා සහිතව ජීවත් වීම එහෙම ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඉතින් අපේ ඇයි අපි මේවා සාකච්ඡා කරන්න මේ ඉඳගෙන? මටත් මේ අතන්ටත් මේවා කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙන භික්ෂුන් වහන්සේ ගැන කතා කරනකොට අපි දෙපාර්ශයට මොකද වෙන්නේ? ජීවිතය නිකලෙස් කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් එනවද නැද්ද? ජීවිතේ නිකලෙස් කරගන්නේ නිකලෙස් උත්තමයන් වහන්සේලාගේ ඒ තියෙනා වූ සුවදායක ස්වභාවය මේ බුද්ධ ශාසනයේ තියෙන මහා උතුම් ගතිය අපේ හිතවලට දැනෙනවා නේද? ඒ දැනෙනකොට කෙලෙස් බරිත ස්වභාවය හිතෙන් අයින් වෙනවා. තද ගතියක් ඇති වෙනවා හිතේ මම මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ කොයිතරම් නිකලෙස්ද මේ නිකලෙස් බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම මහා සංඝරත්නය කියලා අපිට සංඝ ශ්‍රද්ධාව උපදිනවා සංඝාලම්බන ප්‍රීතිය උපදිනවා. එකම දෙයයි හිත බාධා කරයි අපි පින්නත්නේ අපිට අද ඔය කියන භික්ෂුව නෑ කියලා. අන්නේ සිතුවිල්ලට ඉඩ තියන්න එපා. ඇයි? අපි සාංගික කරන දානය මහා සංඝරත්නය විදිහට අද දවසේ පෙනී හිටින ශ්‍රී ලංකාවේ නොයේකුත් වනසෙනසුන් ආශ්‍රිතව තවත් නොයේකුත් තැන් ආශ්‍රිතව වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා වගේම විහාරස්ථානවල ගුණපුරමින් අන් අයට සේවය කරමින් වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය වගේම වෙනත් රටවල තායිලන්තය බුරුමය ආදී තැන්වල හරි ගිරිදුර්ගවල ඉන්න හිමාලයේ ඉන්න සිරිපාද අඩවියේ ඉන්න කොහේ හරි තැනක ගුණ තපස් පුරණ භික්ෂුන් වහන්සේ එතෙන්ට පත්වෙන්නේ මේවා දැනගෙන ඒ දැනගෙන කටයුතු කරන සියලු භික්ෂුන් වහන්සේලාටයි මේ ඇත්තෝ සාංගික දානයක් දෙද්දි සාංගික කරද්දී ඔක්කොම භික්ෂුන් වහන්සේලා අයිති වෙනවා. ඒකින්ද පෞද්ගලිකව දැක්ක එක්කෙනා දෙන්න ගැන හිතන්න යන්න එපා. හරිද? භික්ෂුන් වහන්සේ ගැන මහා හැඟීමක් ජනිත කරගන්න ඕන අපි. හරිද? එහෙම මහා හැඟීමක් ඇති කරගෙන අපි දානමාන පින්කම් ආදිය කරද්දී තමන්ට මහා ආනිසංසයක් තියෙන තමන්ගේ චේතනාව පිරිසිදු වුණොත් ඒකින්ද මේවා අපි දැනගන්න ඕන මේවා අපි කතා කරන්න ඕන ඒකින්දයි. සංඝ ගෞරවය නැති වෙගෙන යන කාලයක් මේක. තමන්ගේ පටු දේවල් වලට අපේ පින්වත් නිතා පටු දේවල් වලට දේශපාලනය වගේ දේවල් වලට නැත්නම් පොඩි පොඩි දේවල් වලට කෙනෙක්ට පහර ගහනද මහා සංඝරත්නය භාවිතා කරන සමහර ඇතතු. ඉතින් ඒ අය දන්නේ නැහැ මහා සංඝරත්නයේ තියෙන ගුණයන්. හාමුදුරුවරු කියලා සාංගික කරලා නේද කතා කරනවා. ඉතින් ඒ ඇත්තෝ දන්නේ නැහැ සංඝරත්නයේ තියෙන ගුණයන්. ඉතින් ඒකින්ද අපි මේ පිළිබඳව බෞද්ධත්ව විදිහට නිවැරදි සංකල්පනාවකට නැවත නැවත එන්න ඕනේ. නැවත නැවත එන්න ඕනේ. තියෙන සංකල්පනා තව තව වර්ධනය කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි අර ලැබෙන ලාභය ලැබෙන දේ පහත් කරලා උසස් කරලා හිතන්නේ නැහැ වගේම ඊළඟ සන්තෝෂයට කියනවා පටිග්ගහන සන්තෝෂය කියලා. ඒ මොකද අයින් කරගන්නවා. මොනවද අයින් කරගන්නේ? මේ සෙනසුන පිළිබඳව තණ්හා දෘෂ්ටි අයින් කරගෙන වාසය කරනවා. මේ සෙනසුන නැවත දැකීමේ ආසාවක් තමයි තියෙනවා නම් ඒක අයින් කරගන්නවා. මෙනෙහි කරලා ඒක දුරු කරගන්නවා. මේක මගේ මරණයෙන් කෙලවරවන්නේ මේක මගේ මරණයට පෙර කෙලවරවන්නේ
මේවා විනාශ වෙන දේවල්ය, මේවා අනිත්‍ය ස්වභාවයේ තියෙන දේවල්ය, මේවා අනාත්ම ස්වභාවයේ තියෙන දේවල්ය, මේවා දුක්ඛ ස්වභාවයේ තියෙන දේවල්ය කියලා තණ්හාව අයින් කරගන්නවා. මේක මගේ කරලා ගන්න බෑ. මගේ ශරීරයවත් අඩුම ගානේ මගේ කරලා ගන්න බැයි නා. මගේ සිතවත් අඩුම ගානේ මගේ කරලා ගන්න බැරි කොට මේ එක 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 වෙන් සැහැදිච්ච දිරණ ස්වභාවයේ තියෙන මේ සෙනසුන මගේ කරලා ගන්න බෑ. මේක මගේ කරන්න පුළුවන්කමක් නැති බව තේරුම් අරගෙන ඒ මගේ කියන දෘෂ්ටිය බැහැර කරගන්නවා අපේ පින්වත්නි. ඒක බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට අන්න එහෙම තණ්හා දෘෂ්ටියෙන් අයින් වෙලා කටයුතු කරන එකට කියනවා පටිග්ගහන සන්තෝෂය කියලා. හරිද? මේ ඔක්කොම නෙක්ඛම්ම සහගත සෝමනස්සයන්. නෙක්ඛම්ම සහගත සෝමනස්සය සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. නෙක්ඛම්ම සහගත සෝමනස්සය උපදවා ගන්නට ඒ සෝමනස්සයෙන් කුමක්ද ප්‍රහාණය වෙන්නේ? ගේහනිසිත සෝමනස්සය ප්‍රහාණය වෙනවා කියලා. පංචකාම සම්පත්තිය නිසා උපදනා වූ යම් කිසි සන්තෝෂයක් තියෙනවාද, ආන් ඒක නැති කරගන්න නම් ඔන්න ඔය නෙක්ඛම්ම සහගත සෝමනස්සය උපදවා ගන්නට කියලා. එතකොට හිත ඒකේ ඇලෙනවා පින්වත්නි. ආන් එහෙම ක්‍රමවේදයක් තමයි මේ අරියවංශිකයා භාවිතා කරන්නේ. අරියවංශිකයා ළඟ පැහැදිලි ක්‍රමයක් තියෙනවා. මේක නිකන් ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. අපි මේවා ගැන පොඩි ඉවක් අල්ලන්න ඕන කියලා මම කියන්නේ. හරි, දැනෙන්න ඕන අපිට. මේ ලෝකේ මං ඔහේ කාලා බීලා ඇඳලා නාලා ඉන්නවා නේද? උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ඔහේ ඉන්නවා ඉතින්. මේ මං ලැජ්ජා කරනවා ඒ අතන්ට. හුඟක් අය ඔහේ ඉන්නවා නේද? ඔහේ ඉන්නවා කියන්නේ මොකද්ද? නැගිට වෙලා ඉඳන් ඉතින් ඔහේ ඉන්නවා. හිතට දැනෙන්නේ මොකද්ද? දැනෙන දේවල් ක්‍රියාත්මක කර කර එහා පැත්තේ ගෙදර ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා නේද? අනුන්ගේ දේවල් ගැන ටිකක් හොය ඔහේ කාලා, ඔහේ නාලා, ඔහේ බුදියලා නේද? වැඩිපුර බුදියන එකයි සමහර අයගේ වැඩේ. කාලත් බුදියන්න ඕනේ, නාලත් බුදියන්න ඕනේ නේද? ඉතින් මේ විදිහට ඔහේ ජීවත් වෙන්නේ නැතුව තමන්ට මේ ජීවිතයේ කළ යුතු දේවල් වගේත් තියෙනවා කියලා තේරෙන්න ඕනේ. මට ලද උරුමයක් මේක. හරි, මේ විදිහට අපිට බොහෝ දේවල් තව මේ සන්තෝෂය ගැන කතා කරන්න තියෙනවා. මොකද කියන්නේ, නීරස නෑ මේවා කතා කරන එක නේද? ඉතින් අපි කල් අරගෙන කතා කරමු නේද? අපි දැනගන්න ඕනේ භික්ෂුන් වහන්සේගේ ජීවිතය ගැන. අපි දැනගන්න ඕනේ මේ ලෝකේ මම ආයෙ මතක් කරන්නේ මෙන්න මේ වචනේ මතක තියාගන්න. ලෝකේ රසය රහසේ විඳින උත්තම චින්තකයෝ ලෝකේ පහළ වෙනවා බුද්ධ ශාසනය තියෙන කාලේ. ඒ ඇත්තු ලෝකේ රසය විඳිනවා. ඒ තමයි නෙක්ඛම්ම රසය. හරි, එහෙම නැතුව මේ ගේහනිස්සිත සැපය ඒක හරීම පීඩාකාරී කර්කස සැපයක්, රළු සැපයක් ඒක. හරි, ඕලාරික සැපයක්. ඒ සැපය හරි පීඩාකාරී වෙන්නේ ඒකින්ද හරියට දුක් උපදිනවා. එහෙම නැත්නම් ඉතා සෞම්‍ය, ඉතා සුමුදු, ඉතාම අලංකාර, ඉතාම සුන්දරව ලෝක රසය විඳින ඒ උත්තමයාණන් වහන්සේලාගේ ජීවිතයට මමත් ටික සමීප වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් මේ අත්ඇති කරගන්න ඕනේ. මගේ ජීවිතයට අර්ථයක් සපයන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් හෙට දවසෙත් අපි මේවා පිළිබඳව භික්ෂුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ සාකච්ඡා කරන්න ඉඩ තබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අපි නිමාවටපත් කරනවා. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් අයට මේ ධර්ම දේශනාව ලබා දෙන්න දායකත්වය ලබා දුන්නේ පින්වත්නි මේ මැදිරියේ ඉන්න මේ පින්වන්ත පිරිස. තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් දායකත්වයක් ලබා දුන්න මේ පින්වන්ත පිරිසට අපි ප්‍රාර්ථනා කරමු, අධිෂ්ඨාන කරමු ඔබ අප හැම දිනාම තුල ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය මේ අත්තන්ට අයිති අනුමෝදන් වෙලා හේතු වෙලා මේ හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. චිරං රක්ඛන්තු දේශනං. චිරං රක්ඛන්තු මං පරන්ති.